रूपमवन सूस्तरे हीन विनिन सास्तरे लोके दकिन पोस्टरे सिरस विटराए अपे मोस्तरे लसन दवसक वेवा लसन दवसक सिरसाई मोस्तरे සිරසයි මොස්තරේ මං කලින් දවසක කවබට මතක ඇති කිංශ්‍රී රත්නායක අපිට කියනවා අර මග සොඳට තිබේ නම් යන්ට දැසත් වෙනේ නම් කිම බෙදිවල යන්නේ මන් මුලා වූ එකෙක්සේ මිහිරි දිය තිබේ නම් පැන් කැමැත්තෙද්ද වේ නම් මිරිගුවක දුවන්නේ මන් මුලා වූ මොක්සේ කියලා මං කිංශ්‍රීගෙන් අහනවා මේ කිංශ්‍රී මේක ඔයා කියපු එකක්ද කියලා පස්සේ කියනවා නෑ 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 කොග්ගල කවිය තමයි මේක කිව්වේ කියලා මෙහිම හරි ලස්සන දේවල් උදේ 7 ඉඳලා 8 වෙනකන් අපිට අහන්න පුළුවන් දකින්න පුළුවන් කිංශ්‍රීත් අමෘතත් දෙන්න හරි අපූර්වට අපිට මේවා කියලා දෙනවා මේ කතාස්සේ ගෙදර වැඩදොර කරන ගමන් මේව බලන් ඉඳලා අහන් ඉඳලා ආපහු අට විතර වෙනකොට ටිකක් වැඩි ඉවරයිනේ ගෙදර වාඩිලා බලනවා කොහොමද දැන් ලස්සන දවසක් කවුද මේකට එන්නේ ඔබ දන්නවා ලස්සන දවසක් වලට විශේෂ පුද්ගලෙක් හෝ දෙන්නෙක් එනවා ඔවුන්ගේ ජීවිත පිළිබඳව කතා බහ කරනවා ඔවුන්ගේ ජීවිත දිනපු විදිහ ගැන කතා කරනවා මේක දැන් හැමදාම පුරුද්දක් බවට පත් වෙනවා සාමාන්‍යයෙන් පුරුදු ගොඩක් එකතු වුණාම මේක තියරියක් බවට පත් වෙනවා. ඒකින්ද මේක සිද්ධාන්තයක් බවට පත් වෙනත් ඉඩ තියෙනවා. ලස්සන දවසක් සිද්ධාන්තය ආරම්භ කරන්නේ සූදානම් වෙන්නේ. බලන්න සිද්ධාන්ත දක්වන පළවෙනි විශේෂ ප්‍රාමාණිකය කවුද කියලා. මේ ඔහු ගැන පුංචි ඉස්තරයක්. विशेष वेडगन विशेष संबंधी संबंध मेहूगन සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා එසේ වේවා සිනහවක් මුනේ නැති වෙලාවක් නැති තරම් ඒ තරම් ප්‍රසන්න මුණක් තියෙන එතුමට ඒ කියන්නේ නම ප්‍රසන්න නෙවෙයි එතුමත් අපිත් එක්ක එකතු වෙනවා මොහන් පල්ලිගුරු මහත්මයා උදේ දේවුල මහත්මයා පෞරුෂත්ව පුහුණු උපදේශකවරෙක් මොහන් පල්ලිගුරු මහත්මයා මානව හැකියා සංවර්ධන උපදේශකවරෙක් මම පහුගිය සතියකදී මොවුන් දෙදෙන සම්බන්ධයෙන්ම කතා බහ කරා මොකක්ද මේ මානව හැකියාවන් සංවර්ධනය කියලා කියන්නේ मुखद मे पौरषे गेले दिखम तानी पूजल संबंध दिपल लंकावे हेम थेनम बहुतंग वलदी अभी गेन्न गम विविध आयतन वलट उपदेशन सेवा सद देशन सद सह लमाइन वेडकर्ण सेवकियान्वन विविध तरात्र मट्टम वल खंडायां हमदायवे वोलिसेवे वनिकुत आयतन वलट मित्र गेन्न गन्व देशन पावत्न अभी कल्पना कर कुड़ा ට දේශන පවත්වනට වැඩිය හොඳයි මුළු රටකට එකසරට කතා කරන්න එක්කෙනෙක් නෙවෙයි දෙන්නම එකසර එකගෙනව මේක ගොඩක් වටින නිසා පසුගිය සතියේ වැඩසටහනත් ඔබට මතක ඇති මොවුන් දෙපළ කතා බහ කරා විශේෂයෙන් දරුවන්ව කොහොමද සමාජයට යොමු කරන්නේ දරුවන්ගේ දක්ෂතා හැකියාවන් අඳුනගන්නේ කොහොමද පෞරුෂත්වය පැත්තත් හැකියාව පැත්තත් දෙකම එකතු කරගෙන දැන් මම වැඩිපුර කතා කරලා හරියන්නේ නැහැ ඔවුන්ට බාර දෙමු අද අපේ මාතෘකාව ගැහැණිය කාන්තාව නැත්නම් මේ අපිව වැඩිපුර බලන් ඉන්න කණ්ඩායම මම කැමති උදේ මහත්මගෙන් පටන් ගමු
මට කියන්න කාන්තාව ගැන විවරණයක් නැත්නම් විශ්ලේෂණයක් ඔබතුමා දකින්න විදිය මේ රටේ කාන්තාව ගැන ඔබතුමා දකින්න කොහොමද කාන්තාව පවුලද බිරිඳද මම කාන්තාව කියලා වචනේ දුන්නාම ඔබතුමා ඕන විදිහකට බෙදා ගන්න නංගි ගැන කියන්නත් පුළුවන් පුළුවන් නංගි කියලා කියන්නේ ඔබතුමාගේ බිරිඳ බිරිඳ මේ මේ කාන්තාව බිරිඳ තරුණිය මේ සියල්ල ගත්තොත් මේ ජීවිතේ මොනයම්ම හෝ ප්‍රශ්නයක් Tamanට දීද්දි ඒක ගොඩ දාගන්න තවත් කෙනෙක් ඕන නම් එතන ඉස්සරහින් ඉන්න කෙනා මං කියන්නේ ඔය තරුණිය ඔය නැගිනිය ඔය කාන්තාව ඔය බිරිඳ ඒකට හේතුව තමයි නැත්නම් අම්මා නැත්නම් අම්මා දැන් මෙතනදී අපි කතා කරන මාතෘකාව ඔක්කොටම එකතු කරලා ෆීමේල්ස් ලා ගැන කතා කරන්නේ කාන්තාව ගැන කියද්දි මම ආසයි මේ මොහොත පොඩ්ඩක් අඩු කරන්න නැත්නම් මේ මේ පැය භාගයක් අතන මේ ටික කතා කරන්න පරිසරය ලොකු ඉස්සර ඔව් ඔව් බිරිඳට එන්න මං ආසයි ඒකට හේතුව මම තාත්තා කෙනෙක් හැටියට මම තාත්තා කෙනෙක් කරන්නේ කාන්තාවක් ඒ මගේ බිරිඳ එතන මේ රට ඕනම සමාජයක් ඉස්සෙන්නේ අම්මලගේ ඒ කාන්තාවක් මට බිරිඳගේ නම කියන්න ඔක්කොම කලින් මගේ වයිෆ් ගේ නම ඔව් නිරෝෂා චන්ද්‍රසේකර දරුවෝ කී දෙනෙක් ඉන්නවද පුතයි එක පුතයි ඉන්නේ ඔව් පුතා දැන් ඉගෙන ගන්නවද ඉගෙන ගන්නවද එයා දැන් A-levels A-levels කරනවා කොහෙද ඉස්කෝලේ යන්නේ එයා ජාත්‍යන්තර පාසලකට යන්නේ පුතාගේ නම ෂේන් දේවමුල්ල හොඳයි මං එතනින් නවත්තන්නම් කාන්තාව ගැන විවර කරන්න දෙනවා ඔබතුමාටත් මේ වෙලාවම දෙනවා හොඳයි ගැහැණිය ගැන කාන්තාව ගැන කතා කරන්න පටන් ගත්ත නිසා අපි බුද්ධි මම ගැහැණිය ගැන පුංචි විග්‍රහයන් කීපයක් කියාගෙන වැඩසටහනට එන්න කැමතියි ලෝකේ සුන්දර වස්තුන් පහක් තියෙනවා කොතරම් බලා සිටියත් මිනිස්සුන්ට එපා නොවන එන එකක් තමයි කීපයක් කියලා අවශ්‍යකට එන්නම් එකක් තමයි සැලවෙන තුරුලතා බලා සිටීමෙන් වෙහෙසටපත් වෙන්නේ පුංචි දරුවන්ගේ හැසිරීම බලා සිටීමෙන් වෙහෙසටපත් වෙන්නේ ගලා හැලෙන දිය බලා සිටීමෙන් වෙහෙසටපත් වෙන්නේ අලියතුන්ගේ චර්යා බලා සිටීමෙන් එපා වෙන්නේ නැහැ ගැහණිය එනිසා ලෝකේ ඒ සුන්දර වස්තුන් පහේ ගැහණිය අන්තර්ගතයි එක දෙවෙනි කාරණය තමයි ඉන්දියාවේ මැවුම් වාදයට අනුව මහා බ්‍රහ්මයා විශ්වයමවලා ඒකේ පිරිමියාමවලා ඊට පස්සේ මැවුම් කටයුත්ත සම්පූර්ණද කියලා බලන්නකොට මහා බ්‍රහ්මයා දකිනවා පිරිමියා බොහොම කනස්සල්ලෙන් ඉන්නවා එතකොට මහා බ්‍රහ්මයා අහනවා ඇයි කියලා එතකොට පිරිමියා කියනවා තේරෙන්නේ නැහැ අඩුවක් දැනෙනවා කියලා හොඳයි ඒක මට තේරෙනවා කියලා පිරිමියාගේ ශරීරයෙන් කොටසක් අරගෙන ගැහණිය මැව්වාලු ඊට පසුළු පිරිමියා සම්පූර්ණ වුණා කියලා කියන්නේ ඉතින් පිරිමියා ඉපදුණු දවසේ යමකම තේරෙන වෙලේ ඉඳලා ওই නැති වෙච්ච කෑල්ල හොය හොයිනේ ඇවිදින්නේ ඕක හම්බුණාම තමයි සම්පූර්ණ වෙන්නේ පිරිමියා සම්පූර්ණ වෙන්න නම් ගැහණිය ලැබෙන්න ඕනේ පිරිමියද ගැහණියද වඩා ශක්තිමත් කියන තර්කයේදී සමහර ක්‍රියාවන් හොයාගෙන තිබෙනවා දේවල් පිරිමියාට කළ නොහැකි ගැහණියට පමණක් කළ හැකි එයින් දෙකක් කියලා මම ඔබට අප අවස්ථාවට එනවා නම් දරුවෙක් බිහි වෙන විට ඇති වෙන වේදනාවට සමාන වේදනාවක් පිරිමියෙකුට කෘතිම ඇති කරෝතෙන් ඒ පිරිමියා ජීවිතක්ෂයටපත් වෙනවා මැරෙනවා දරුවෙක් බිහි වෙද්දී අම්මා කෙනෙකුගේ ශරීරයෙන් බැහැරට යන රුධිර ප්‍රමාණයට සමාන රුධිර ප්‍රමාණයක් පිරිමියගේ ශරීරයෙන් බැහැරට ගියෝතෙන් ඒ පිරිමියා මිය යනවා ඒ වගේම තමයි අම්මා කෙනෙක් දවසකට අපි කියන්නේ අම්මා වයිෆ් මොනවද කරන්නේ මුකුත් නැහැ ගෙදර ඉන්නේ කියලානේ සාමාන්‍ය සමාජය කියන්නේ ගෙදරක ඉන්න බිරිඳක් දිනකට ඇවිදින කිලෝමීටර ගාන අඩු ගන්න 14ක්ලු නිවස තුලම මුළු තැන්ගේ සාලය ලිඳ මිදුල ආදී වපසරිය තුල කිලෝමීටර 13ක් 14ක් ඇවිදිනවා සාමාන්‍ය ගමේ ගෙදරක නගරෙ චුට්ටක් වෙනස් වෙනවා ගමේ ගෙදරක ඒ කියන්නේ ටික කොහොම හරි මේ ගේ ඇතුලේ ඇවිදින ප්‍රමාණය හැට මෙහාට එහාට මෙහාට මෙහාට කිලෝමීටර 13ක් හෝ 14ක් පිරිමියෙක් ඒ ක්‍රියාව එක දිගට මාස 6ක් කරොත් ඒ විදිහටම උම්මත්තක භාවයට පත් වෙනවාලු උම්මත්තක භාවයට අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරනකම් උසුලා සිටින බරට සමාන බරක් පිරිමියගේ ඇඟේ එල්ලල තියුවොත් පිරිමියා සිය කැමැත්තෙන් සිය ජීවිතය අහිමි කරගන්න ඉදිරිපත් වෙනවලු. ඒ කියන්නේ සිය කැමැත්තෙන් මැරෙනවලු. දැන් ඔබතුමාගේ අර අනිත් භාගේ කවුද? ඔබතුමා ජීවිතේ සම්පූර්ණ කරේ කවුද? යාගේ නම මොකද? ඇය ගුරුවරියක් සජීවනී ප්‍රියංගිකා කුමාරි. ඔබතුමාට බබාලා ඉන්නවා. දෙදෙනෙක් සිටිනවා. ඒගොල්ලෝ නම් මොනවාද? කොහෙද ඉස්කෝලේ යන්නේ? ලොකු දුව තාසල කීවට කමක් නැහැ. නම කියවෙනද? සුජාතා බාලිකා විද්‍යාලය ඇදුව ඊට පස්සේ බාල පුතා පුතා තාම පාසල් යන්නේ නැහැ යට වයස අවුරුදු 4 හමාරයි
මේ මහතුරු දෙන්න කොහොමද කියලා බලන්න මං ගැහණිය ගැන කිව්වහම මුලින්ම උදයා ටක් ගාලා එක බිරිඳට හදාගත්තා මේ මේ දක්ෂතාවය ඔබතු වහලා නියම දේශකයෝම තමයි තමන් තමන්ට ඕන වැඩේ කොහොමද කරන්නේ ඒක ඒක තමයි වටින්නේ ජනතාවට අවශ්‍ය දෙයක් ගැහණිය කිව්වොත් එහම අම්මගේ ඉඳලා පුංචි දරු නම් ඕන තරම් කෙනෙක් ගන්න පුළුවන් අපි අද හරියටම ලඟු කරගත්තා බිරිඳ ගැන ප්‍රධාන වශයෙන් කතා කරමු ඒ වටේ අම්මා ඉඳි දුව ඉඳි දරුවා ඉඳි චූටි බිරිඳ ඉඳි මේ සියලු දෙනා ඉඳි මං ඔබතුමාගේ කතාවෙන් නැත්තුවනේ ඉස්සරහට කරගෙන යන්න දෙනවා බිරිඳ තත් කියන වචනනේ පවුල කියලා අපි 3rd year එකේ වගේ ඉන්නකොට යුනිවර්සිටි එකේ මේ පෙරදින විශ්වවිද්‍යාල තිබ්බා මාගේ දේශය අවදි කරන මන සාහිත්‍ය වලල අපි පෙරදිනේ හන්දියෙන් බැහැලා යාළුවගයක් වෙනකන් ඉන්නකොට ඊට පස්සේ බස් එකේ ආපු කෙනෙක් බැස්සා කොණ්ඩේ ටිකක් දිගට තියෙන උඩ රැවුල සුදු වෙච්ච සුගතපාල සිල්ල මහත්තයා අපි ඉතින් සර් කියලා ළඟට ගියාම ආ ඕගොල්ලෝ තාවද කියලා මේ ටික වෙලාව කතාන අනේ මට මම තුගුණ අඳුනලා දෙන්න මේ තමයි මගේ පළුව කියලා එතුමා එතුමාගේ බිරිඳව අඳුනලා දුන්නේ පළුව කියලා පවුල පළුව වෙන්නේ ජීවිතේ අනික් කැලල මේක තමයි හැම බිරිඳක්ම මුලින් තේරුම් ගන්න ඕනේ ස්වාමියෙක් නෙමෙයි ඊට පස්සේ හැම ස්වාමියෙක්ම තේරුම් ගන්න ඕනේ ඒක ඒක මම ඔබතුමා කියන්නේ මේ මේක කොහොමද කණ්ඩණය කරගන්නේ කියලා ලොකු වැඩි අපි කෙටි කරගමු බිරිඳ තමයි තමන්ගේ ජීවිතේ පළුව මේක මුලින් උනේ අම්මයි තාත්තයි දෙන්නම දෙන්නගෙන් ඉතින් වැඩිපුර අම්මා තමයි දැන් මගේ ජීවිතේ අද මම මෙතන ඉන්නේ මං අම්මා හින්ද කියමුකෝ හැබැයි අද මේ වෙනකොට අද මේ මොහොතේ ඉන්නේ අම්මා හින්ද නෙමෙයි අම්මා මාව හදලා ලොකුම කරා හැබැයි මගේ පළුව තමයි මගේ පවුල මං හිතන වයිෆ් කියනවට වඩා බිරිඳ කියනවට වඩා මට සුගතපාල සිල්ල මහත්තයව තාම දැනන්නේ එක නාට්‍යයකටත් වඩා මේ මේ වචනේ අනේ සමා වෙන අමතකුණ අඳුන මේ මගේ පළුව ඇත්තටම බිරිඳ කියන්නේ සැමියාගේ පළුව බිරිඳ කියන්නේ පවුලේ අනිත් පළුව දරුවෝ බිරිඳ ස්වාමියා ඉන්න පවුලේ අනිත් පළුව සැමියාගේ අනිත් පළුව එහෙනම් මං හිතනවා අපි මේ පළුව ගැන කතා කරමු හොඳයි කියලා බිරිඳ කියන්නේ පළුව පවුල ගැන යද්ද කතා කරන්නේ බිරිඳ ප්‍රධාන කරගෙන පළවෙනි විරාමයට යන සූදානම් විරාමෙන් පස්සේ කතා බහ කරන්න සූදානම් වෙනවා අද දවස ලස්සන වේවි ඔබ ගැනම කතා කරන නිසා ලස්සන දවසක් සියසයි මොස්තරේ අද අපිත් එක්ක එකතු වෙනවා පෞරුෂත්ව උපදේශක උදයා දේවමුල්ල ඒ වගේම තමයි මානව හැකියා සංවර්ධන උපදේශක මොහන් පල්ලේගුරු මේ දෙදෙනම හොඳ දේශකවරු මොහන් මහත්මයා දැන් අපි කතා බහ කරමින් හිටියා කාන්තාව ගැන කතා කරන්න අරගෙන දැන් පළුව ගැන කතා කරන්න පටන් ගත්තා එහෙම නැත්නම් බිරිඳ ගැන පවුල ගැන කතා බහ කරන්න ගත්තා මම කැමතියි ඔබතුමාගෙන් දැන් ගොඩක් වෙලාවට ගෙවල් වලදී නගර මැසිවිල්ලක් තමයි අපි ගෙදරටම වෙලා ඉන්නවා කොයිතරම් වැඩ කරත් අපිව ගණන් ගන්නෙ නැහැ අපිත් ගැන මිනිස්සු හිතන්නේ නැහැ ඔහොම කියලා කතා වෙනවා ඔය අතරතුරේදී මම ඔබතුමත් දකින්නට ඇති අර හුචක්කුව කතන්දරේ ඒ කියන්නේ කාන්තාව සහ පිරිමියා එකට කටයුතු කරද්දී කොහොමද කාන්තාව පිරිමියට එපා වෙන්නේ සහ පිරිමියන්ට කාන්තාව එපා වෙන්නේ මෙන්න මේ කතාව ඒ කියන්නේ මේ දෙක ගලප ගන්න එක ගැනයි මට මුලින්ම දැනගන්න ඕන අඩුපාඩු වෙන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන් මේක ගලප ගන්න කොහොමද අපි බලන් ඉන්න කාන්තාවන්ට වැඩිපුර හිතෙනවා අපි කොච්චර වැඩ කරත් අපේ කිසි අගයක් නැහැනේ පිරිමියට හිතනවා අපි මහන්සිලා මහන්සිලා ගෙදර එනවා හුචක්කුවක් අඳගෙන තාම ඉන්නවා කියලා අපේ ආචාර්ය සරත් විජේසූරි මහාචාර්ය සරත් විජේසූරි මහත්මයා කියන වගේ මේක අපි කතාවකට කියපු එකක් රාත්‍රී අඳුමට තමයි හුචක්කුව ගිරගෙන නැත්නම් ඔක අහපු නැති කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් මොකද්ද මේ කියලා මම කැමතියි ඔබතුමාගෙන් එතනින් ආරම්භ කරන්න මේ නොගැලපීම සහ ගැලපීම කොහොමද සම්බන්ධ කරන්නේ හොඳයි දැන් ගැහණියක් අපි මේක ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන තමයි පිරිමියේ ගැහණියගෙන් අපේක්ෂා කරන්නේ මොනවද ගැහණිය පිරිමියගෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද ඒ කියන්නේ මේ එක්කෙනෙක් ගාව නැති දේවල් ටික හොයාගන්න තමයි අනිත් කෙනා ළඟට ගන්නෙ. අපි මේ අඩුවක් නේ පුරවන්නේ. හරි. එතකොට එන අපි හරියට තේරුම් ගන්න ඕනේ මේක මම මේ කතා කරන්නේ මනෝවිද්‍යානුකූලව. පිරිමියෙක් ගැහණියෙක්ගෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට අපේ මේ තියෙන සංස්කෘතිය, සભ્યත්වය, හැදියාව කියන ඔක්කොමටම ගරු කරන ගමන් අමුවෙන් මනුස්සත්වයෝ දෙන්නෙක් විදිහට මම මේ දෙක විග්‍රහ කරගත්තොත් පිරිමියෙක්ගේ මූලික අපේක්ෂා තුනක් තිබෙනවා ගැහණියෙක්ගෙන් අපේක්ෂා කරන. ඒකේ අපි ඉස්සෙල්ලා ගැහණියෙක්ගෙන් පටන් ගමු. එතනමට පිරිමියට එන එක ලෙසයි. ගැහණියගේ මූලික අපේක්ෂා තුන තමයි පිරිමියාගෙන් අපේක්ෂා කරන අංක එකට තියෙන ගැහණියගේ ආදරය. ඒ කියන්නේ පිරිමියාගෙන් අපේක්ෂා කරන්නේ ආදරය. දෙක ආරක්ෂාව. තුන
දරුවන් බිහි කිරීම හා මවක් වීම හා ඊට අදාළ කටයුතු එමක වන් තේරෙනවා මොකද කියලා. එතකොට පිරිමියාගේ අංක 1ට තිබෙන්නේ කායික අවශ්‍යතා. ඒක ලෝක ආරම්භයේ ඉඳලා පිරිමියාගේ මුලින්ම තියෙන්නේ කායික අවශ්‍යතා. ඒකෙන් පටන් අරගෙන තමයි ඊටු ටික අනිත් පැතර යන්නේ. එතකොට මේ එපා වීම ඇති වීමට මම මනෝවිද්‍යානුකූලව මේක විග්‍රහ කරන්නේ. එපා වීම ඇති වෙන්නේ සරලව ගත්තොත් අර මහාචාර්යවරයාගේ සරච්චුද්දස මහතුමාගේ කතාවත් ඒකම තමයි. ගැහණියක් විවාහ වෙනකම් මලක් වගේ ඇය ඉන්නේ අනිකාගේ ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වෙන විදියටයි කොණ්ඩේ පීරන්නේ ඇවිදින්නේ සියල්ල. ඒතර කාන්තාව සමහර වෙලාවට හිතනවා විවාහ වුණාට පස්සේ දැන් ඉතින් අපි කවුරු බලන්නද කියලා අර බොහෝ දේවල් ඇතැරලා දාලා පිරිමිය ආකර්ෂණය වෙන්නේ මොකටද කියන එකත් අමතක කරලා එයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. හැබැයි අපිට ඒකට දොස් කියන්නත් බෑ ඇයට. මොකද උදෑසන නැගිට්ට වෙලෙ ඉඳලා එක හුස්මට එක දිගට ඇයට වැඩ තියෙනවා. දොස් කියන්නත් බෑ. හැබැයි ඒ වැඩ ටික ඇසේ ඇයට ඇයව අමතක වුණාම අනිත් අය තමුන්ගෙන් ඈත් වෙනට ඉඩ තිබෙනවා. අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. මොකද මෙතන තියෙන මනෝවිද්‍යානුකූල අවශ්‍යතාවයත් තේරුම් ගන්නට ඕනේ. එතකොට සමහර අම්මලා අපි දැකලා තියෙනවා උදේ පාන්දර නැත්නම් රාත්‍රියට ඇඳගත්ත ඇඳුම පිටින්ම උදේ නැගිටලා මූණ කටවත් හොදගන්න නැතුව මේ හැබැයි මේ කරන්නේ සේවය. දරුවෝ ගැන සැමිය ගැන මේ ටික කොහොම කරගෙන ගිහලා රෑ වෙනකම්ම එයා ඒ විදිහට මිඳලා රෑටංග පට කත හොදගෙන සමහරට නිඳට යනවා වන්නට පුළුවනේ. එතකොට අර කීප කතාවෙන් ගත්තොත් ඒක තමයි ඔය මහාචාර්යතුමා කිව්වේ මමත් එහෙම ඕනෑතරම් දැකලා තියෙන මගේ තොටේදී. එතකොට අර අප්‍රසන්නතාවය ඇති වෙනවා. එතකොට අර සමහර රට ඔබතුමා කිව්ව ඔබතුමාගේ කතාව තුළදී මේ කාන්තාව මුකුත් කරන්නේ නැහැ කියලා සමහර රට පිරිමි කියනවා කියලා. මට මේ රටේ අම්මලට යමක් කියන්න ඕනේ. අපි පුරුදු වෙලා තියෙන බොහෝ දේවල් මේ යමක් කරනවා කියවම ආර්ථිකමය වටිනාකමක් මූල්‍යමය වටිනාකමක් තියෙන දේවල් විතරයි යමක් විදිහට සලකන්නේ. උදාහරණ දෙයක් සැමිය ගිහලා රැකියාවක් කරාම ඒකට මූල්‍ය වටිනාකමක් එනකොට තමයි ඒක යමක් කියලා සලකන්නේ. බිරිඳ ගෙදරින්දගෙන කරන දේවල් ටිකට මූල්‍ය වටිනාකමක් ආරෝපණය වෙන නැති නිසා අය යමක් කරනවා කියලා පේන්නේ නැහැ. හැබැයි අම්මා කෙනෙක් ගෙදරක ඉඳගෙන කරන කාර්යභාර ටිකට අපි හිතුවොත් වටිනාකමක් දීලා වැටුපක් ගෙවලා කට්ටිය ගත්තොත් සැමියට ගන්න වෙනවා ගුරුවරයෙක් ගන්න වෙනවා. මොකද මවක් ගුරුවරයාගේ කාර්යභාරය කරනවා. හෙදියක් ගන්න වෙනවා. හේතුව දරු අසනීපුනම සැමිය අසනීපුනම හෙදියගේ කාර්යභාරය කරනවා. ඊට පස්සේදී අපි ගත්තොත් ආපහු මුර ගෙදර දොර බලා කියාගෙන වැඩ ටික කරනවා. සූපවේදිනියගේ කාර්යභාරය තියෙනවා. මම දිගට කියාගෙන යන්නේ නැහැ. කීපයක් යනවා. සූපවේදිනියක් ගන්න වෙනවා. ඊට පස්සේ මැහුම් ගෙතුම් මේ ටික කරනවා. එහෙම ගත්තොත් තව වෘතින් 10ක් විතර ගෙනල්ලා තමයි මේකේ වටිනාකම හොයාගන්න වෙන්නේ. එහෙම ගත්තොත් අපිට පේනවා ඇගේ වටිනාකම ඒ කරන කාර්යභාරයට ආර්ථික වටිනාකමක් එකතු කරොත් ඒක විශාල වටිනාකමක්. ඒ නිසා මේ වැඩසටහන නරඹගෙන අම්මලා ඒක කවුරු හරි අගේ කරත් නැතත් මූලික වටිනාකමක් දුන්නක් නැතත් මහා අභිමානයකට පත් වෙන ඔබ තමයි ඇත්තම කියන නම් පවුලේ කඩඇනේ අර මැදට ගහන ඇනේ මම කියන හැමතිස්සෙම. උදාහරණ දෙයක් ගත්තොත් ගම්වල කරත්ත තියෙන කරත්ත තියෙන අර ගරාදි වැට ඔක්කොම ටික එකට ගහන ඇනේ අත් වෙන මුදුන් වරාල මේ පරාල ටික සෙට් කරලා උඩින් ගහන ඇනේ අත් වෙන. අන්න ඒ වගේ මේ පවුල රඳව ගන්නේ අම්මා අම්මා ඉතාල පැහැදිලිව කියන්න ඕනේ. පරිශන වාර්තාවලින් කියලා තියෙන ඕන දාමරිකයෙක් එල්ලුම් ගහට නියම කරලා මැරෙන මොහොතේත් අන්තිමට අම්මේ කියනවා ඇති කියලා. මහා සාගරයක් මත ගිලෙන නැවක නැවිය අන්තිමට අම්මේ කියනවා ඇති කියලා. ලෝකේ මහා පොළොවට අපි කියන්නේ මාතෘ භූමිය කියලා. ඒ නිසා හරි වැදගත් දෙයක් මට කියන්න ඕනේ අම්මා තමයි පවුලක ඉතා ප්‍රබලම සාධකය. තාත්ත කෙනෙක් නැති වුණා කියලා ආර්ථික ප්‍රශ්නයක් විතරයි ඇති වෙන්නේ පවුලට. හැබැයි අම්මා කෙනෙක් නැතිවීම තුළ ඒ දරුවන් අනාගතේ මොන පැත්තට යයිද කියන එක අපිට හිතාගන්න බෑ. ඒ නිසා ඒ අම්මා කෙනෙක්ගේ කාර්යභාරය හරි විශාලයි. ඊට පස්සේ අපි ගෙදර දරුවන්ගේ පැත්තෙන් මේක බැලුවොත් හැමතිස්සෙම දරුවෙක් නිතරම අහන්නේ අම්මට කතා කරන්නේ අම්මේ අරකකෝ අම්මේ මේකකෝ අම්මේ මේකකෝ. හදිස්සින් හරි තාත්තර කතා කරොත් තාත්තර කතා කරන්නේ තාත්තේ අම්මකෝ අම්මකෝ කියලා හන විතරයි. හරි ඒක නිසා අම්මා කියන කෙනා නේ අර ගෙදර බුදුන් අම්මා කියලා අපි කියන එක වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම හරි. ඒ නිසා අම්මලාගෙන් මම ඉල්ලීමක් කරන්න ආසයි. සැමියා ඔබ අගය කරනවද නැද්ද කියන එක මත, දරුවෝ ඒකේ වටිනකම දන්නේවද නැද්ද කියන එක මත ඔබේ කාර්යභාරය ලඝුකොට පටුකොට සලකන්න එපා. පවුලක් පවත්වාගෙන යද්දී ඉතාම වැදගත් සාධකය තමයි ගැහණිය. පිරිමියට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ හොඳ බිරිඳක් ලැබුණම. ගෙයක් නිවසක් වෙන්නේ නිකම් මේ ගොඩනැගිල්ලක් නිවසක් වෙන්නේ ඒක ඇතුළට කාන්තාවක් ආවම. අපි කියන්නේ අර වලලු දාපු අතකින් ඔද්ද ඇඳි ගෑවේ නැත්තම් තේක හැදුවේ නැත්තම් රහ නැහැ කියලා අර ගොඩනැගිල්ල ගෙයක් නිවසක් බවට පත් වෙනවා. ඒක ඇතුළේ සොඳුරු කාන්තාවක් ජීවත් වෙද්දී. මෙතුමා දැන් බිරිඳ කියන කෙනා අම්මටම ආරෝපණය කරනවා. ඒ කියන්නේ පවුල කියන එක සම්පූර්ණයෙන්ම අම්මටම ආරෝපණය කරනවා. ඔබතුමාගේ කතාව ඇතුළේ හරි අපූර්ව දෙයක් තිබුණා. ඔබතුමා
බිරිඳට කියන්නේ නංගි කියලා. මගේ බිරිඳට කියන්නේ නංගි. ඔබතුමා ඔබතුමාගේ බිරිඳට කියන්නේ නංගි කියලා. ඒකටත් හේතුවක් ඇති. සමහර අය ඕයි කියනවා. තව සමහර අය ඒ කියනවා. සමහර අය මැනික කියනවා. පැටියෝ කියනවා. මේ එක එක දේවල් කියනවා. සමහර අය අම්මා කියලාම කියනවා. මම කැමති මෙතනින්ම ඔබතුමාගේ වෙලාව දෙන්න. ඒ කවුරු හරි මේ තමාගේ බිරිඳට අම්මා කියන එකට මම කැමති නෑ. මගේ යාළුවොත් ගොඩක් කියනවා. අම්මේ කිව්වම මගේ අම්මා ගෙදර ඉඳිදී අම්මේ කිව්වම මගේ වයිෆ්ට මගේ අම්මත් බලනවා වයිෆ්ත් බලනවා මම ඒක මගේ අම්මට කරන අසාධාරණයක්. ඒකට කියන මේ දරුවට මේ අම්මට අම්මා කියන වචනේ හුරු කරන්න කියලා. එහෙනම් ඉතින් බල්ලා කියන වචනේත් කිව්වට කමක් නැහැ. ඒ බල්ලා කියන වචනේ මේසේ දරුවට හුරු කරන්න. හුරු කරන්න බෑ. ඔව්. ඒක මම මගේ වචනෙන් කිව්වොත් මම ගොම් පාට් එකක් මට. දැන් දරුවා නංගි කියලා කියන්නේ නැද්ද? නෑ නෑ එහෙම අන්න ඒක තමයි මම කියන්නේ. එහෙම කියන්නේ මම මගේ වයිෆ්ට නංගි කිව්වට මගේ දරුවා මගේ වයිෆ්ට නංගි කියන්නේ නැහැ. අම්මේ කියලා කියන්නේ. මේක මේ මෙන වෙන අමුතු පැටර්න්ස් දැන් අපි සමහර ස්ටෙප් සිබ්බෙන් පස්සේ දාර සමහර අයනේ බොස් කෙනෙක් උනාන් පස්සේ අමුතු විදියට ඇවිදින්න හදනවා වගේ දැන් බබේ හම්බෙච්චකම එකපාරට දැන් මට මං හොඳ උදාහරණයක් කියන්න මගේ පුතා හම්බෙච්ච දවසේ මගේ මට වඩා ගොඩක් සීනියර් ගුරුවරයෙක් මයෙන් අහනවා ඔබට මොකද අද උඹ ගැන හිතෙන්නේ මං කිව්වා ඇයි කියලා ඊ වගේ තමයි ඕ නෑ මේ අජාසත්තර තමන්ගේ පුතා හම්බෙච්ච දවස තමයි තාත්තව මතක් වෙන්නේ අක්ෂය කුමාරට තමන්ගෙ බිරිඳට දරුවෝ හම්බුනාම එකිගග හැඬෙනවලු. බට මං කිව්වා මට එහෙම දැනෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම කියන්නේ මම දරුවන්ට ආදර කරේ මගේ බිරිඳට දරුවෙක් හම්බෙන්න ඉස්සෙල්ලා ඉඳන්. මට මහා ලොකු එකක් නැහැ. හැබැයි මම මෙහෙම එකක් වුණා. මගේ නංගි කිව්වා බබාව බලලා හොස්පිටල් එකෙන් දැන් යනකොට කාර් එකෙන් මේ දොර බබාව ඩිස්චාර්ජ් කළා නෑ වයිෆ්ව. මේ ටිකට් එකක් ගමු අයියේ කියලා. මං කිව්වා ඇයි? නෑ කොල්ල හම්බුෙච්ච හින්දා ටිකට් එකක් ගමු කියලා. මම පිටිපස්ස ඇල්ලකෝ එතකොට ටිකට් එක ඇදුන් නැතුනොත් කොල්ල අවසනවන්තද මම කට පියාගෙන යන් කියලා මට ඒ ගැම්ම තියෙනවා මගේ දරුවා ගැන හැබැයි මොකද දරුවගේ මම වාසනාව චෙක් කරන්නේ මම දන්නොත් පුතේ කියන්නේ නැති කියලා හැබැයි මට හරම හැඟීමක් නැහැ හින්දා මම කවදාවත් කැමති නැහැ මේ තමන්ගේ වයිෆ්ට දරුවන්ට ඇහෙන අම්මා කියන එකට සමා වෙන්න එහෙම කියන අය මගෙත් එකම නපෙන්නපා දිගට කියාගෙන යන්න මම දකින්නේ දැන් මෙතුමා කියවන එක පැත්තක් අපි මේක බෙදාගත්තොත් කාන්තාවට වාසියනේ ඔව් මේ කාන්තාව පිරිමියට එපා වෙන්නේ හෝ පිරිමියා කාන්තාවට එපා වෙන්නේ කියන කාරණාව ගත්තොත් මට අන්න ඒ කාරණාවෙම දෙන්න පොඩ්ඩක් ප්‍රවෘත්ති වලට ගිහිල්ලා මොකද කම නැහැ නේද හරි සමා වෙන්න අපි යන් ටග් ගාලා ගිහිල්ලා මො නිවුස් ෆස්ට් ප්ලස් එකට වේවා ලස්සන දවසක් සියසයි මොස්තරේ අපි විරාමයට යන්න කලින් කතා බහ කරමු හිටිය උදෑ දේවමුල්ලත් එක්ක ඔහු හරි අපූර්ව කතාවක් කිව්වා එතනටම සම්බන්ධ කරනවා. ඔව්. මේ කාන්තාව තරුණයක ඉඳන් ගත්තොත් එහෙම බිරිඳ දක්වා එද්දී තරුණයක ඉඳන් දක්වා පුරුෂයා දක්වා පිරිමියෙක් කෙනා එද්දී මේ දෙන්නගෙන් වැඩියෙන්ම අනේකාට අසාධාරණකම් කරන්න කවුද කියලා හෙවොත් මං කියන්නේ පුරුෂ පක්ෂය. යාළු වෙලා ඉන්නකොට ප්‍රේම සම්බන්ධතාව වැඩිපුරම නතර කරන්නේ පිරිමි. කසාද බැඳෙන් පස්සේ පවුලේ අවුල වැඩිපුර පටන් ගන්න පිරිමි. මේක එක්සෙප්ෂන්ස් තියෙන පුළුවන්. ව්‍යාත්‍රිකයන් තියෙන පුළුවන්. වැඩි හරියක් මේක වරදක් නම් මේ වරද කරන්න පිරිමි. ඒ නිසා මම බිරිඳට කාන්තාවට කියනවා වැරදි සමහර ඒවා තියෙනවා හදන්න බෑ. තමන්ගේ මහත්තයාගේ අම්මට තාත්තට හදන්න බැරි වෙච්ච ඒවා. ආ තමන්ගේ එයාගේ ගුරුවරුන්ට හදන්න බැරි වෙච්ච ඒවා. දැන් ඔයා පෙම් කරන කාලේ බෝයිෆ්‍රෙන්ඩ් ඒ කාලෙත් කිව්වට හදන්න බැරි වෙච්ච ඒවා. දැන් අද කෑගේ හොට හදන්න බෑ. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා. මෙතුමා කිව්වා වගේ ගෙදර එක අම්මා මේ හින්දම තමන් පුළුවන් තරම් පරිස්සම් වෙන්න කල්පනාකාරී වෙන්න ඔබ මත තමයි මේ සියල්ල තියෙන්නේ මම උදාහරණයක් කියන්නම් මේ දෙමෝපිය මේ වැඩි කාන්තාව කරන වැරද්දක්ද මන් දන්නේ නැහැ මේක කරනවද කියන්නකෝ හස්බන්ඩ් වැඩ ඇරලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන වොෂ් රූම් එකට ගිය ගමන් ගිහිල්ලා හස්බන්ඩ්ගේ ෆෝන් එක අරන් මෙහෙම කරලා ඉන්බොක්ස් එහෙම චෙක් කරලා බලනවද ආ බැලුවම තියෙනව මොකද්ද පැටියෝ කෑවද කියලා අනේ මගේ හස්බන්ඩ් තව කවුද ඉන්නවා කියලා සතුටු හිතනවාද මේක දැබුවා මේක පොළවේ ගහලා කෑ ගහලා අම්මට කතා කරලා අයියට කතා කරලා නැන්දම්මට කතා කරලා දඟලනවාද දැන් මෙහෙම දෙයක් ඔබ හොයන්නේ ඇයි සැකයක් තියෙන හින්දානේ සැකයක් නැත්තම් මේ ගීගම හොයන්නේ නැහැ මේ සැකේ ඉන්නේ කොහෙන්ද එයාගේ වෙනසක් හින්දානේ එයාගේ වෙනස මතුවෙන්නේ කොහෙන්ද හේතුවක් තියෙන්නේ පළවෙනි හේතුව ඔබ කාන්තාව බිරිඳ අර සරත් විජේසූරිය සර් කිව්වයි කියනවා වගේ මං කියන්නේ මේ ඔය නයිටිය කියන එකයි ඩේටිය කියන එකයි දෙකක් ඩේටිය කියලා වචනයක් නැහැ නයිට් එකට අඳින එක තමයි නයිටිය හැබැයි නයිටිය ඩේ එකට අඳින්නපා ඒකට කියන්නේ ඩේටිය එතන නයිටිය ඩේටිය කරගත්තාන් පස්සේ පළවෙනි බබා දෙවෙනි බබා වේ උරුණාන් පස්සේ දත් බඳින්නේ නැහැ කොණ්ඩේ පීරන්නේ නැහැ මූණ හොදන්නේ නැහැ කප කඩන්නේ නැහැ
එහෙම උයාගෙන ඉලා කෑම ටික ඔක්කොම පැක් කරලා දීලා ඉවරලා ආයෙනා යන්න බුදු සරණයි කියලා ඒ ඇඳුමෙම ඊට පස්සේ මිදුල අතු ගන්නයි ගේ අතු ගන්නයි ගියන් පස්සේ ඔබට නොදැනි ඔබ මේ ගෞරවනීය මාතෘත්වය ඇතුලේ ඔබව වැහැරෙනවා ඒ වැහැරීම ඔබට කවුරුත් කතා කරන්න එන්නේ නැහැ අම්මා මරු දුව මරු හස්බන්ඩ්ට මුකුත් කියන්නේ නැතන මේ මිනිස්සු බුද්ධම හයියක් අරගෙන වැඩ කරනවා මූණ හොදන්නේ නැ දත් මදින්නේ නැ කොණ්ඩේ පිරන්නේ නැ බැලුවත් නැත්තම් වැඩ නයිටිය ඩේ එකෙත් තියෙනවා හැබැයි මේ ගෞරවය ඇතුලේ හස්බන්ඩ්ට දැනෙනවා මේ අමුවෙන් කතා කරන්න එපා අපි විවාහ ජීවිතයේ තියන්නේ තරුණ කාලේ ලව් කරනට වඩා මැරි කරන්නේ ඊට වඩා තව ලස්සනට ඉන්න ලව් කරන කාර්ය තියෙනවට වඩා තව දේවල් ඕන හින්දා ඒ දේවල් නැති වුණොත් ලව් කරන කාලේ හිටපු එක්කෙනානේ මේ කියලා තේරෙනවා මෙහෙම තේරෙන්න ගන්න පළවෙනි වැරද්ද කරන්නේ හස්බන්ඩ් කෙනක පොඩ්ඩක් අයින් කරන්න දරුවන්ට වැඩියෙන් ඕනේ අම්මා හින්දා මං කියන්නේ මේක වයිෆ් ගෙන් පටන් ගන්න වයිෆ් කියන එක්කෙනා බිරිඳ පුළුවන් තරම් ලස්සනට ඉන්න දැන් ඔය අයිබ්‍රෝස් ගන්නවනේ එහෙම කරන්න රුපියල් 200ක් දීලා ප්‍රශ්නයක් නැහැ ඩයි කරනවනම් ඩයි කරන්න හා හැන්දෑවට නිදියන කාමරය ඇතුලේ පවුඩර් සුවඳක් තියෙන්න මම මේව කියනවා මම මේ දෙමෝපියන්ට කියනවා මම කවුන්සලින්ස් වලදී කියනවා ඒ පවුඩර් සුවඳ ඕනේ ස්වාමියාට ඒ රෑට අඳින ඇඳුම ඒක රෑට විතරක් තියාගන්න ඔබගේ වෙඩින් ෆොටෝ එක තියෙනවනේ මං ගෙදරට ගියම්ප සාමාන්‍යයෙන් බලන්නේ කොහොමද වෙඩින් ෆොටෝ එක අකුරු අඳින්නේ පුළුවන් නම් බඩුම තමයි විවාහ ජීවිතේ ඉවරයි ඒ කියන්නේ අර ඒකේ දූමිල්ල තියෙනවනේ අකුරු අඳින්න පුළුවන්නේ කොච්චර අමාරුවෙන් කොච්චර මහන්සිය මොනතරම් ඉවසීමක් මොනතරම් කැපකිරීමක් කරගෙන ඔය ෆොටෝ එක ගන්න දවසට ආවේ ඒ ෆොටෝ එක ලස්සනට තියෙන්න ඕනේ බිම අතු ගන්න ගමන් ඔක බිම තියෙනවනම් බිම අතු ගන්න ගමන් කොස්සෙම ඔක පොඩ්ඩක් අතු ගාගෙන යන්න නැතුව ඒකට වෙන රෙදි ගැල්ලක් තියාගන්න ගෙදර දරුවා නිවාඩු පිටනන් ඉන්නේ ඉස්කෝලේ ගිහිල්ලා නැත්තම් සෙනසුරාදානම් බිම අතු ගන්නලාවේ අර රෙදි කෑල්ලේ මේක හොඳට පිහදාන්න හරි පරිස්සමෙන් දරුවට හොරෙන් හැබැයි දරුවන්ට පේන්න මේකට පොඩි කිස් එකක් දෙන්න හස්බන්ඩ් උදේ තරහ වෙලා නම් වැඩට ගියේ තරහෙන් මිදුල අතු ගන්න නැතුව තරහෙන් බිම අතු ගන්න නැතුව ගෙදර මේක ආදරෙන් අත ගාලා බලන්න මේ හස්බන්ඩ් ආද බැන්නේ කියලා කොච්චර ලස්සනද මේ මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා ගත්ත ෆොටෝ එක නෑ ඇයි මෙහෙම බැන්නේ මට කවදාවත් උඹ කියලා නෑ අද සරදාලා ගියා ඇයි මට එහෙම වෙන්නේ බලන්න ඔබේ වැරදක් තියෙනවද කියලා මතක තියාගන්න සරදාලා ගියාට මේ අර අරයා මෙයා ආයි එන්නේ මෙහි මෙයා හරි ආදරෙයි ඔබට හැබැයි කෑවද කියලා අහන්නේ මුල් දවස් ටිකේ නම් එහව දැන් අහන්නේ ඔබ ඔහුව සැක කරන්න එපා ඒ සැක කරාට කමක් නැහැ ඔබට මාර සතුටක් දැනෙනවා නම් ඔන්න හස්බන්ඩ් ඔෆිස් එකේ වැඩ කරන අතරේ බොස් ගෙන් කෝල් එකක් කළා එහෙන සරක් බොස් දාලා දැන් ඔය අවුල ඉන්න අතරේ 12 මාට විතරදී ඔබ කෝල් කරනවා කෝල් කරලා අහන්නේ මේ හස්බන්ඩ් ගෙන් කෑවද කියලා ගන්න දැනගන්න තමයි කෝල් එක දෙන්නේ දැන් හස්බන්ඩ් ඉන්නේ බොස් කෑ ගහපු එකේ අවුලේ කෝල් එක ගත්තුම හයි බබා කියන්නේ හලෝ කෑවද කෑවා හරි හරි ඒකද දෙකක් තියන්න එතකොට බිරිඳට හිතෙනවා ඌට කවුරු හරි ඉන්නවද කොහෙද කියලා ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ එයාට බොස් බැනලා එයා ඉන්නේ ඒ ටෙන්ෂන් එකෙන් ඒ නිසා ඔබ මම මේ රටේ ගොඩාක් තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමියාව ගොඩක් සැක කරනවා ඒක අනිත් පැත්තටත් එහෙම තියෙනවා බිරිඳව ගොඩක් සැක කරන හැබැයි වැඩිපුරම ස්වාමියා ගෙදරින් එළියෙන ඉන්නේ බිරිඳ ගොඩක් සැක කරනවා මම කතා කරන ගොඩක් දුරට ගෘහණියට මේ කතා කරන්නේ ගෘහණිය අම්මන්ට කතා කරන්නේ එයා ගොඩක් කැපකිරීම් කරලා අඩු ගානේ යගේ හැම ගැන යගේ කොණ්ඩ ගැන යගේ ඇඳුම ගැන හිතන්නේ එයා හස්බන්ඩ්ට ඇඳුම් ගේනවා නම් 10ක් එයාට ගේන එකයි හැබැයි එන්න ඒ කාන්තාව තව පොඩ්ඩක් හිතන්න ගත්තොත් තව පොඩ්ඩක් ලස්සන වෙන්න ගත්තොත් තව පොඩ්ඩක් අර වෙඩින් ෆොටෝ එකේ විදිහට ඉන්න ගත්තොත් මං හිතනවා ওই ගෙදර දින ගොඩාක් ප්‍රශ්න අඩු වෙයි කියලා මට තව වෙලා තියෙනවද මොනාද මෙතනට කියන්නේ තියෙන්නේ මේ තරම් පැහැදිලිව තේරුම් කරලා දෙනකොට මේ තරම් මේක අමු වෙන්නේ නෙවෙයි මේක තමයි ඇත්ත කතාව මේක තමයි ඇත්ත කතාව මේක කතා කරන්නේ නෑනේ මම කැමතියි ඔබතුමා මේකටම සම්බන්ධ කරගන්න දැන් ඔබතුමා මුලින් පැහැදිලි කරලා දුන්න අපිට ලස්සනට අම්මා කියන්නේ කවුද කාන්තාව කියන්නේ කවුද කොහොමද මේක එන්නේ කියලා ඒක හරියට අරගෙන බොහොම ලස්සනට බැක් කරපු විදිය දෙන්න ක්‍රිකට් තරඟයට යවන්න මම කැමතියි මේකටම එකතු කරගන්න ඔබතුමායි කතාවත් ඔව් දැන් බුද්ධි මේක හරි සරලව මේක තමයි කතාව नरबगे
කාන්තාවකට බිරිඳකට සමහර හිතෙන්න පුළුවන් අද පිරිමි තුන්දෙනෙක් එකතු වෙලා අපිට හොඳට දෙනවා කියලා. හරිද මේ වැඩසටහන මේ මොහොතේ වැඩින් අරබන්නේ පිරිමි නෙවෙයිනේ කාන්තාව. කාන්තාව. ඒ නිසා තමයි පළවෙනිින් කියනවා අපි මේ කාන්තාව ඉලක්ක කරගෙන මේ කතාව කරන්නේ. महात्मा गांधी महात्म्या कीलते नवा उब दकीमट अपेक्षा करण लोके प्रथमें उब तुलिम आरंभ करण अपिट समहराट पिरिमिया विनस्करण बह विनस्करण ग्योतिन समहराट वेन्ने तीन बेंदीमत नति विनेक इनसा वडा हुंद दे तमाय तमा विनस्वीम तमा विनस्वीम नितरम बिरिंदेवरु मट कथा करम कियन्ने ओन पिरिमियक सामानिन दमनीय कर गनीमे हेकियाव गहनीय सतुय मेक अपिट पिलिगन्न वेनो चोटी दक्षता पावचुकमे पौल गुलवा හැබැයි ප්‍රශ්න වෙන්නේ මම හුඟක් දකින දේ තමයි ගෙදර දොරේ ප්‍රශ්නයක් ඇති වුණාම ගැහැණිය ඒකට ප්‍රතිචාර දක්වන විදිහේ ප්‍රතිඵල නිසා වෙන්නේ පිරිමියා තව පවුලෙන් ඈත් වෙන එක. නිකන් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා කාර්යාලවල එහෙම මේ කසාද බැඳම ටික කලක් යනකොට ඉස්සර ටිකක් කලියෙන් පිරිමි ගෙදර ගියපු අය ගෙදර යන වෙලාව ටික ටික පරක්කු කරනවා කියලා මේක ඔබතුමාලට අදාළ නොවෙන්න පුළුවන්. පරක්කු වෙනවා කියලා. ඒ කියන්නේ ඒකේ අදහස තමයි ගෙදර එයාට යන්න හිතෙන තැනක් බොඩ පත් වෙලා. ඒකේ අදහස. ඒතර යාක පරක්කු කරන යන එක පරක්කු කරනවා කියලා. ඒ නිසා හරි 1 2 3 කියලා මම කරුණු කීපයක් කිව්වොත් මේ වැඩසටහන නරඹන බිරින්දෑවරුන්ට මෙන්න මේ කටුතු ටිකෙන් පුළුවන් තරම් වළකින්න. ඇත්තට මේ කරුණු ටික මෙතුමා විස්තරාත්මකව කියපු කරුණු ටිකේම සාරාංශයක් කියලා අරගෙන එතනින් එහාට මම චුට්ටක් කියන්නම්. පළවෙනි එක තමයි අපි මනා ලියක් කියලා කියනෝනේ. මනා ලියක් කියන්නේ මනා ඌ ලියක්. එතකොට කාන්තාවක් මනාලියක් බවට පත් වෙන කවද්ද විවාහ උසේ දවසට ඇය විවාහයෙන් පසුවද මනාලියක් විය යුතුයි ඒක කොච්චර gedara වැඩ තිබුණත් ඔබ ඔබට ආදරය කරන එක නැති කරගන්න එපා ඔබ ඔබේ පෙනුම ගැන හිතන එක නැති කරගන්න එපා ඒකටත් පුංචි වෙලාවක් දෙන්න පිරිමියව තේරුම් ගන්න පිරිමියා ආකර්ෂණය වන්නෙම ගැහණියගේ සුන්දරත්වයටයි ඒක අවිවාදාත්මකයි ඉතින් ආදරය කරන කාලේ ඇය ඔහු වැඩිපුරම ඔබ ඒ වර්ණනා කරේ ලස්සන නේද කියලා මතක තියාගන්නකෝ ලස්සනට තමයි පිරිමියා ඉස පිරිමේරියා පිරිමියාගේ මේ ඇදිලම තියෙන්නේ ලස්සනට ආකර්ෂණය වෙන්නේ මේක තමයි මනෝවිද්‍යානුකූල සත්‍යය ඒක අම්මලා දැකලා ඇති සමහරට ඔබත් එක ගමනක් යනකොට සුන්දර තරුණියක් සුන්දර යෝතියක් ගිය ගමන් තමුන්ගේ බිරිඳ ළඟ ඉඳෙද්දිත් පිරිමියා ඉබේ මේ පැතර හැරෙනවා ඒක පිරිමියේ ඇස්වල හැටි ඒක වරදක් නෙවෙයි පිරිමියාට එහෙම බලන් හිතෙන්නේ නැත්නම් සාමාන්‍ය මනෝවිද්‍යාවද කියන එකට ලෙඩක් කියලා ඒක සාභාවිකයි එතකොට බිරිඳ මේ සූදානම් වෙන්න ඕනේ ඇයි බැලුවේ කියලා රණ්ඩු ඇති කරගන්න නෙවෙයි එහෙම බලන්න හිතෙන්නේ නැති වෙන විදිහට තමුන්ද තමුන්ගේ පෙනුම එක පාවිච්චි කළ යුතුයි ඒක තමයි පළවෙනි කරුණ දෙක පිරිමියා අකමැතිම දේ තමයි ගැහණිය ඕනට වඩා කියෝනකොට ඒකට මනෝවිද්‍යානුකූල හේතුවක් තියෙනවා ඒක කියන වෙලාව මදි වීමයි තියෙන්නේ මනෝවිද්‍යානුකූල ගත්තාම පිරිමියාගේ මොළයේ තියෙන කතරට දාලි ස්ථාන එකයි බුද්දේ ගැහණියගේ තියෙන ස්ථාන පහක් ඒතොර ගැහණියට කතා කිරීමේ හැකියාව වැඩි ඒක ප්‍රතිපලය පිරිමියට අසහා සිටීමේ හැකියාව අඩුයි පිරිමියගේ ස්ථාන එකයි තියෙන. එතකොට ගැහැණිය සාමාන්‍යයෙන් දිනකට වචන 10000කින් එහා කියවනවලු. කියවනවා කියවත් කියවනවා කියලා කියන්නේ මේකට. පිරිමියට සාමාන්‍යයෙන් සවන් දීගෙන ඉන්න පුළුවන් වචන ප්‍රමාණය 2500යි කියලා කියනවා. එතකොට මට මේක ප්‍රශ්න දැන් තේරෙනවා. 2500ක කැපැසිටි එකක් අසා සිටීමේ හැකියාවක් තියෙන මිනිසෙකුට 10000ක් එක දිගට කියාගෙන ගියාම පිස්සු හැදෙනවා. එතකොට ගෙදෙද්දී ඔබට මේක පෙනෙයි. කාන්තාව ටිකක් වේගෙන් කියනකොට පිරිමිය මොකද කරන්නේ? එක්කෝ අඩිය පොළවේ ගහලා එක්කෝ තියෙන දේක් පෙල්ලලා එක්කෝ බිරිඳට බැනලා නැත්තම් සමහරට එතනින් එහාට දෙයක් කළා ගෙදරින් එළියට බහින එක. ඒ බහින්න අරක අහගෙන ඉන්න බැරි හන්ද. ඒ නිසා මේ වැඩසටහන නරඹන බිරිඳවරුන්ගෙන් මම ඉතාම ඕනකමින් ඉල්ලීමක් කරනවා. ඔබ ඕනවට වඩා ගෙදර එක දිගට කියවන්න පටන් ගන්න මතුලින් ඔබ පිරිමියාට අනුබලයක් සපයනවා වහාම ගෙදරින් එළියට බහිනෝ ගෙදර එන වෙලාව පරක්කුකට පැමිණෙන්නට ඒ නිසා ඕනට වඩා කියවන එක නතර කරලා වෙනත් ක්‍රමයකින් තමයි අපි ප්‍රශ්න විසඳ ගන්නට ඕන මම ඒ ක්‍රමයක් අපි චුට්ටක් ඉඳ තිබෙන විදිහට කතා කරගමු තුන්වෙනි එක සැක කිරීමෙන් වළකින්න එතකොට ඒක මෙතුමගෙන් කියවුණා එතකොට මේ සැක් අනවශ්‍ය විදිහට අපි සැක කරන්න කියලා ගැටුම් ඇති කරගත්තා මොකද වෙන්නේ අඩු ගානේ ගෙදර එන මිනිස්සුя ගෙදර නැවිත් මෙයා නැතරට පත් වෙන එකයි අපි සැක කරා කියලා ඇති වැඩක් නැහැ එතකොට බිරිඳක් ඉස්සෙල්ලම තිරණය කරන්න ඕනේ මම මේ පෞල් ජීවිතේ පවත්වාගෙන යා යුතුද නැද්ද එතකොට පවත්වාගෙන යන්න ඕනේ නම් අපි සැක කළා ප්‍රශ්න ඇති කරගත්තොත් වෙන මොකද දෙදෙනා අතර තියෙන බැඳීම අඩු වෙන එක හා කරන්න ඕන දේ හොරාට කරන එක හොරාට කරන එක ඒ නිසා මම කියන්නේ සාමාන්‍යයෙන් බිරිඳවරුන්ට වරදක් කළා සැමියාට ගෙදර එන්න හිතෙන්නේ නැති විදියට ඔබ හැසිරෙන්න
මගේ දෙ හොඳටම අල්ලගන්න ඕනේ බුද්ධි වරද නොකරන විදිහට වරද නොකරන විදිහට හැසිරෙන ඒ කියන්නේ අපි හිතමුකෝ නිකන් සරලව ගත්තොත් මගේ බිරිඳ මාතක හැමතිස්සම ගැටළු ඇති කර ගන්නව නම් මං ගැන හොයලා බලන්නේ නැත්තම් මාව සැක කරනවා නම් මට හෘද සාක්ෂිය සාධාරණීකරණය කරගන්න එක හරි ලේසි මේ මිනිස්සයා මාව බලන්නේ නැති එකේ මගේ ඕනකම මම වෙනතනකින් ඉටු කරගත්තා මොකද කියලා හැබැයි මං සීලු වැරදි කරද්දී අපි නිකන් එහෙම හිතමුකෝ මගේ බිරිඳ කිසුඳු වෙනසක් නැතුව මට හොඳින් සලකනව නම් මාව බලා ගන්නව නම් අඬ දබර කරන්නේ නැත්තම් රණ්ඩු කරන්නේ නැත්තම් මගේ ඇතුළත දොස් කියන්න පටන් ගන්නෝ මේ මිනිස්සයාටද මම මේ අසාධාරණීය කරන්නේ එතකොට කොයිලාකාර අර සම්බන්ධතාවයක් වෙන තිබුණත් ඇයගේ හැසිරීම නිකන් වෙනස් වෙච්ච වෙලාවක මට හිතෙන පටන් ගන්නෝ එහෙම ගත්ත මගේ බිරිඳ කොයිතරම් හොඳද බිරිඳ ගෙදර ප්‍රශ්නයක් තිකනකොට සාමාන්‍ය සෙමෙට හිතන්නේ මේ යක්ෂණිත් එක ගත්තන් ඇය කොතරම් සුර දූතියක්ද ඒ නිසා මගේ රටේ අම්මලාගෙන් නැත්තම් බිරිඳෑවරුගෙන් මං ඉතා ඉලීමක් කරනවා ගැටුම විසඳුම නෙවෙයි ගැටුම විසඳුම නෙවෙයි ගැටුමෙන් සැකකිරීමෙන් ප්‍රශ්න ඇතිවීමෙන් වෙන්නේ තවත් ඈතට ඔබ ඔබේ සැමියාව තල්ලු කරන එක හතර හරියයිගෙන් උපදෙස් ගන්න බිරිඳකගේ සාමාන්‍ය විදිය තමයි ඒක ගැහණියකගේ ආවේනික ස්වභාවය ප්‍රශ්නයක් ඇතුණා මේක හුඟක් අයත් එක කියන එක පිරිමියා මේක කරන්නේ නැහැ මම මේ හොඳයි නරකයි කියන නෙමෙයි පිරිමියා ප්‍රශ්නක ඉන්නකොට කරන්නේ උපරිමය මට මේ දවස්වල ප්‍රශ්න කියලා යාළුවොත් එක්ක සෙට් වෙන එක එයා ඒක කියන්නේ නැහැ ප්‍රශ්න කියලා විතරයි කියන්නේ ගැහණියගේ ස්වභාවය ප්‍රශ්නක ඉන්නකොට හුඟක් අයට මේක කියනවා ඒක ගැහණු ස්වභාවය මම වැරදි නෙමෙයි මේ කියන්නේ ඒක ගැහණිය වැරදි කියලා කියනවා නෙමෙයි ඒක ගැහණු ස්වභාවය කාන්තාවගේ විදිය පිරිමියාට අහන් ඉන්න ප්‍රමාණය අඩුයිනේ ඒතර කාන්තාව ගොඩක් ඉන්න පිරිමි කෙනෙක් වුණත් විශේෂයෙන්ම අපේ රජවරුන්ට එහෙම ඉඳස්සර ඉන්නම බැරි වෙන්නේ නැති අන්තපුරයක් ඉන්නකොට ඕ මට මේ කොහොම කියවනකොට කොහොමද කියලා අපි මේ ස්වාමියා ගැන කතා කරන දවසක් දෙයිද කියලා අපිට දන්නේ නැති නේද හරියට දෙන්නම් දවසක් මට පුංචි දෙයක් කියන්න මෙන්න මෙහෙම මෙතුමාගේ කතාවට මම බොහොම එකගයි මට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔව් ප්‍රේම කරපු පෙම්වතාව නම් විවාහ වුණේ දැන් සැමියා විදිහට ඉන්නේ දැන් මේ සැමියාට තමන්ගේ බිරිඳ කියන දේ අහගෙන ඉන්න හරි අමාරු නා ප්‍රේමවන්තයා කර කාලේ අහන් හිටියේ නැද්ද? හිටියා. ප්‍රේමවන්තයා කාලේ මං හිතන්නේ අර වැල්ලවත්ත බීච් එකටලා පැය ගණන් අහන් හිටියනේ තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන ඒවා. හැබැයි දැන් මොකද එකපාරට අහන් ඉන්න බැරි වෙන්නේ? මොකද දැන් අපි දෙන්න එකතු වෙලා මේ අර කෝවාගේ බැනුම් අහන්න බෑ මේ රටේ අම්මලානේ මේ බිරිඳවරු කියන්නේ. ඇත්තටම දැන් ඉතාලනකො මම දැන් ගෙදර යනවා කියලා. මම දැන් ගියේ මේ වැඩසටහන මිල ගෙදර නම් ගියෝ. ගියා යන්නේ මගේ වයිෆ් අහන් ඩෝනේ මේ මොකද උනේ කොහමද ඈ එහෙම නැත්තම් මම බලාපොරොත්තු වෙන දැන් කායිකේ මම නගිනකොට මට එනවන ෆෝන් එක ඔන් කරපු ගමන් මගේ පළවෙනි කෝල් එක ගෙදරින් එන්න ඕන මොකද මේ වැඩසටහන මගේ වයිෆ් බලන්න ඕනේ මගේ මොන හරි අඩුවක් තියෙනවා නම් මං ගැලපෙන්නේ නැති දෙයක් කිව්වොනං ඈ මීට වඩා වෙන ඇඳුමක් එයා අරන් දෙන්න ඕනද කියලාද හිතන්නේ අදලා අපිට බැන්න වැඩි කිව්වොත් නේද නෑ ඒ හොඳ 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 ඒ මම කියන්නේ Tamange බිරිඳ හොඳ ක්‍රිටිසයිස් කෙනෙක් හොඳ විවේචකෙක් හොඳ විවේචකෙක් එහෙනම් මම දැන් ෆෝන් එක අපේ ඔන්නේ මේක ඔන් කරපු ඕෆ් නේ ඔන් කරපුව විවිධ කෝල්ස් එනවනේ මං කියන්නේ 1 2 3 4 යද්දි මගේ වයිෆ් කෝල් එක එන්න ඕන මට මොකද එහෙම නැත්තම් මට හිතෙනවා එයාට මාව නිකන් වැඩනකමක් නැද්ද කියලා හස්බන්ඩ් උදේ වැඩට ගිහිල්ලා බොසාට කෝල් කරලා බොසාගේ බැනුම් අහලා බොසාගේ පණවල උත්තර දීලා පල්ලේ හැවුන්ට කෑ ගහලා උන්ගෙන් වචන අහලා ඒව කියලා ඊමේල් ගහලා මේල් වල උත්තර දීලා අරෙන් කතාලා මෙහෙන් කෝල් වල කතාලා කතා කරලා හස්බන්ඩ් ගෙදරෙනවා පොඩ්ඩක් කටපියාගෙන ඉන්න වයිෆ් කටපියාගෙන රෙදි හොදලා කටපියාගෙන වළං හොදලා කටපියාගෙන මිදුළු අතු ගාලා කටපියාගෙන කෑම වෙලා කටපියාගෙන සියල්ල කරලා හස්බන්ඩ් නිකන් ඉන්න පොඩ්ඩක් කතා කර කතා කරින් මෙන්න මේ දෙක අවුල්ද දැන් හැබැයි අවුල් වෙන්න බෑ යා ගෙදර හස්බන්ඩ් ऑफिस එකේ දින කිසි දෙයක් ගෙදර ගේන්න එපා කියලා මං කියන්නේ අවශ්‍ය දේවල් ගෙනල්ලා කතා කරන්න ඔයත් හලන්න හැබැයි අරයටත් හලන්න ගොඩක් දේවල් තියෙනවා දැන් යා කාටද කියන්නේ යා කාටද කියන්නේ මේ වැඩ ඔක්කොම කරන්න කටපියාගෙන ආවම කියනවා මේක ආවම කියනවා කියන්න ගියන් බද ඇති කිව්වොත් එහෙම යා කාටද කියන්නේ එයා ඔයාට කියන්නේ හස්බන්ඩ්ට කියන්නේ වෙන කාට කියන්නේද කියලා කියන්නේ එද තරුණ කාලේ ලව් කරන කාලේ අච්චර කියවනකම් පැය එක හමාරක් දෙකක් අර වික්ටෝරියා පාකේ කටපියාගෙන අහගෙන හිටියනම් දැනුත් අහගෙන ඉන්නවනේ මොකද ඔයාගේ මේ ස්වාමියාට මේ ස්වාමියා තාත්තා කෙනෙක් කරපු එක්කෙනා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි යා මට මගේ පුතා අපච්චි කියලා කියන්නේ කඩේකින් ගෙනල්ලා නෙමෙයිනේ සල්ලි තිබ්බර නෙමෙයිනේ උමනාව තිබ්බර නෙමෙයිනේ නෑ මා අර මෙතුමා කිව්වාගේ ඒක බර ඒ දරාගෙන ඒ දේ කරේ ඉතින් මම අපි හැමෝම කියන අම්මා බුදු වේවා එතන මගේ දරුවගේ අම්මා කවුද මගේ අම්මගේ දරුවගේ අම්මා මගේ වයිෆ් නේ මගේ අම්මා බුදු වේවා නම්
बाकी दारुआ गया माहडूगा ने अगर सब वारी बेवारी इगेने अम्मा ओके वाइफ ओके ने एम विन बह एम विन वन अम्मे लाऊवे के आउला एक अट बीरने के आडू पाडू तीनों पुलवां है भाई सहमिया के आडू पाडू तीनों आडू मगा ने मां सहमिया के घर ने अंतिम अट वाइफ टे चॉकलेट टे का गिने हिंदू ने कावा दिया ने अरे बाबा अर्दिन का पुता अम्मे काला अम्मा दिन के लने में तमंग तमंगे वाइफ टे दारुआन टे का देने का मांग वाइफ टा तोन्नो आठ किला रुपियाल विश्व के का गिहिंदी देने को गिहिंदी ला पाहुवेंदर निवार दो से हंदे भी आलू एक कॉल करनो आ मचांग कोई दिन नहीं आओ हवस टे हर बालम को मैं यार बोल कथा करनो मैं हाँ रायवन तो यंदे है वेन दो से करना उन उन आदत त्यान ना देनो आदत त्यान ना देनो पुते आना देने पा है भाई आदे रायवन तो यंदे मैं यार पेरेदा हम बेच रुपया लुइस चॉकलेट टेकटे रुपया लुइस अपने साल करने भी दिया था माय अपने अल दोस्त अपने तीन विला युवराई उम्मटा साल करने जरूर बस साल करने इमने वे मैं तुम्हारे दिपल में अपने पहले कर ला दूँगा वर्तमाने कांता वट पीरमिया टे न तमे पाउल टे मुकाक द विला थी अने बुद्धि के मात में विनाडी एक मर देन उब तुम्हा में गाने मात्रु का आना महा में पतरंग जाता गाने तू मेर राटा टा हरी वाटी नो मेर अटे हदा नो न पाउले उब तुम्हा में रूप वाहनी ना सिरे सिंधा हदा ने पाउले मिन्ने में पाउल हदा ने वैडे करन उब तुम्हार पेंसिद देनो मेर राटे उब तुम्हाल हमदा हम ग्याग ग्याग गाने की हिला पासलक गाने की हिला करने वैडे में एक याद में तन टेन नकी लकी हुई मैं दिपलम मोहन महात्म्य का तत्त उदय महात्म्य का तत्त अभी दिपलम अभी देखा लती ना विविध तैंग में लगी हिला राठ हदन नहीं हदन मनुष्य हदू होती राठ हदन भूमिसुदी अभी तेरे संबंध में लस्सन दावसा के कई कतु इच्छा भयमुरम भूमिसुदी अल दावसे लस्सन वेन जीते लस्सन निकले प्रार्थना कर अपे मोस्तरे लसन दवसक वेवा लसन दवसक सिरसाई मोस्तरे।